උණුසුම් පුවත් ලදසනින් ගෙන එන වගතුග YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. රටේ තිබුණ රාජ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ කරපු මේ රටේ තිබුණු රාජ්‍ය දේපල කුඩුපට්ටම් කරලා ගිනි තියපු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කියනවා ආණ්ඩුව ෆේල් පාරට බහින්න ලෑස්ති වෙයලා කියලා. මෙසේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධී කාර්යක කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ සිව්වැලි සංවත්සරය වෙනුවෙන් බලංගොඩ පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ නියෝජිත සම්මේලනයකට ඉකුත් හත්වනදා පස්වරුවේ එක්වෙමින්. එහිදී තවදුරටත් අදහස් දක්වූ අකිල සාලිය එල්ලාවල මහතා මෙසේ පැවසුවා. අනුර කුමාර දිසානායක කාටද මේ කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න නැවත හටන්වල ලක්ෂයක්. අනුර කුමාර දිසානායක කාටද මේ කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න 69 ලක්ෂයක් ඡන්දය දුන්නා ජනතාවට. එහෙමත් නැත්නම් නවවැනි පාර්ලිමේන්තුවට 3/2 බලයක් ලබා දුන්න ජනතාවට. ඔහොම කියන්න අනුර කුමාර දිසානායක කවුද? මේ රටේ තරුණ තරුණියන් ටයර් සෑවල් වල දාපු අපේ මහා සංගරුවන ටයර් සෑවල් වල දාපු මේ දේශද්‍රෝහීන් තමයි කියන්නේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න ලෑස්ති වෙයලා කියලා. මිත්‍රවරුනේ අනුර කුමාරලා හැමදාම හිටියේ පාරේ තමයි. ඉදිරියටත් වෙන්නේ පාරටම තමයි. ඒක මතක තියාගන්න ඕන. මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හරිමග යනවා කියන එක මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය 2500කට ආසන්න ප්‍රමාණයක් හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා පැය 24ක් යන කලින් එය 250 ප්‍රමාණයට අඩු කළා. ඒ කාලේ ජනාධිපතිවරයාගේ නිල රත 1000ක් විතර තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරයා පාවිච්චි කරන්නේ නිල රත 3ක් පමණයි. ඇමතිවරුන් යන්නේද එක නිල රතයක. මේ ආණ්ඩුවේ මාර්ග සංදර්ශන නැහැ. මහජන මුදල් නාස්තියක් නැහැ. කොරෝනා වෛරසය මුළු ලෝකයේම වෙලාගෙන හිටින මොහොතක එයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ ලෙස අපේ ආණ්ඩුවට කටයුතු කරන බව අකිල සාලිය එල්ලාවල මහතා වැඩිදුරටත් පැවසුවා. එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනවිරත්න ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ බලංගොඩ සහ ඉබුල්පේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් බලංගොඩ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ වගතුග YouTube channel එක subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.